මෙන්න එන්නේ රැකියාලාභී උපාධිධාරීන් හා සංවර්ධන නිලධාරීන් පුරුදු පිටින් එනවා. මෙන්න ඡන්ද ප්‍රතිඵලයේ, තැපල් ඡන්ද ප්‍රතිඵලයේ මේ පේන්න දිනව නේද ඔයගලන්ට? මෙන්න පේන්න දිනවා, මෙන්න පේන්න දිනවා. මේ දින්නේ ජාතික සමුළුව 2021 ජාතික සමුළුව 24 ජාතික සමුළුව. ඉතින් මේ පේනවා නේද? අටුවා ටීකා ඕනේ. මෙන්න මෙන්න ඡන්ද ප්‍රතිඵලයේ. ඉතින් මේ ජනතා විමුක්ති පෙරමුණේ නිවැරදි දිශාව තීරණය කළා. ඒ ගර්භාෂයෙන් ඉපදිලා නිවැරදි නායකත්වයට පත් කරලා අද වෙනකොට හරිනි සහෝදරිලා වගේ කට්ටි ඇවිල්ලා නිවැරදි දිශාවට යනවා, මාලිමාව දිශාවට යනවා. මේක වෙනස් කරන්න නම් අර පරණ වමේ ඒවත් එක්ක නව ආකාරයකට බලන ගවේෂණාත්මක බැල්මකින් තමයි රට වෙනස් කරන්න ඕනේ. එහෙම තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පුනරුදයක් ගොඩනැගීමට නව ජවයකින් තමයි මේ ඇදෙන්නේ සෙනග. මොකද සියලු සේවකයන්ට රුපියල් 20,000ක වැටුප් හෝ දීමනාවක් ලබා දිය යුතුයි. ඒක අවැය යෝජනා වලින් ක්‍රියාත්මක වෙච්ච දෙයක්. ඒ නිසායි අපි කියන්නේ මේ ඒ දේ යථාර්ථයක් බවට පත් කරගන්න නම් ඔබ මාලිමාව යටතේ ඡන්දේ පාවිච්චි කරන්න ඕනයි. මේ කොයි පලාදෙන්ද? කොයින්ද සහෝදරයා? කෑගල්ල. අම්මා කෑගල්ල ඉන්නවා මරු බඩුවක්. පෝරහංගල දීච් එක. ඉතින් එහෙම සරදියල පෝරහංගල හිටිය සංවර්ධන නිලධාරීන් දෙන පෝර වලින් තමයි මුන් කෙලිය සංවර්ධන නිලධාරීන්ට. ඔව්. කරගන්න දෙයක් නැති වුණා. මම දැන් ඇතුළටත් යන්න ඕන. ඉතින් බලන්නකෝ ඉන සෙනග. අපි අංක බලන්න ඇතුළට. මන්දර රදිසිටින්නේ විහාරමාදේවි වලේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පුනරුදයක් ගොඩනැගීමට නව ජවයක්. නව ජවයක් කියන්නේ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සහ රැකියාලාභී උපාධිධාරී සංගමයේ තමයි මේ ඇදෙන්නේ. අති විශාල පිරිසක් අද උදේ පාන්දරම 10 වෙනකොට මේ වලට එනවා. මොකද මේ අර ජනතා විමුක්ති පෙරමුණ තමයි ඒ ගර්භාෂයේ තමයි ඉපදුනේ. දැන් තියෙන්නේ මේ මාලිමාව කියන්නේ මේ ඔගොල්ලෝ දන්නවා ජාතික ජනබල වේගය. ජාතික ජනබල වේගය වටා ඒක රාශී වෙනවා. වම කියන එක හැමදාමත් උනේ අර වලව්වල ඉඳුල්ල්ලන්න පත් වුණා. වලව්වල ඉඳුල් හොදන තත්ත්වයට පත් වුණා. අද පක්ෂ ඔක්කොම පුවක්වල්ල පොලේ ගැහුවා වගේ සීසී කඩ ගිහිල්ලා තියෙන මොහොතක ඒ විශ්වාසය තහවුරු වෙලා තියෙන්නේ. අපි මේකත් එක්ක ඉන්නවා. අනිවාර්යයෙන්ම හැමෝම මාලිමාවට සතුටු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. කොහෙන්ද ආවේ? මම මිනුවන්ගොඩ ඒජි ඔෆිස් එක. ඒජි ඔෆිස් එක. මොකද නම කියන්න පුළුවන්? කල්යاني ගංගා විතානයි. කල්යاني ගඟක් වගේ මේ ගලනවා පේනෝ නේද සෙනග? ඒක හරියි. ඉතින් ගඟක් වගේ ගලනවා, ඒ ගලන ගඟ අඳුර මුහුදට යන්නේ නැහැ. බලන්න එපා. ඒක අපි ශස්ත්‍රීක අර පෙරකුම් යුගයක් වගේ රට ශස්ත්‍රීක කරන තමයි මේ ගඟ යොදාගන්නේ. විශාල වශයෙන් සංවර්ධන නිලධාරීන් එනවා. කොයි පළාතෙන්ද ඔයගොල්ලෝ? අම්බලංගොඩ. අම්බලංගොඩ කියන්නේ ඉතින් බොහොම දකුණේ එළගිරි වගේ කට්ටිය. ඉතින් ඔබතුමාලත් අම්බලංගොඩද? වෙලියත් අම්මා මැදමූලන කට්ටිය. ඔව්. ඉතින් එන්නව සහෝදරයා ඉස්සරහට. අම්බලංගොඩ ඔයගොල්ලෝ. හැබැයි රූකඩ නටවන වගේ නෙමෙයි මේක. මේක මේ පාර නටවන්න බෑ. රූකඩ නටවන වගේ හැමදාමත් කලින් නටවුවට ආයි නටවන්න බෑ. නටවන්න දෙන්න. ඔව්. මේ පාර වෙනස් කරන මේක මේක අවසන් කරන්න ඕනේ මේ නටේ. ඔව්. හැමදාමත් රූකඩ නටවනවා කියලා මිනිස්සුන්ග නටෙව්වා. ඔව්. ඒක නටවන්න ඉඩ තියන්නේ නැහැ කියලා තමයි මේ සහෝදරු කියන්නේ. ඉතින් මේ සහෝදරයා කොහෙන්ද? ගාල්ලේ. ගොඩක් දකුණු පළාතේ කට්ටිය තමයි ඉන්නේ. දකුණු බලාදේ කොහොමද? අම්මට සිරි සෙනග නේද? දකුණේ මීටින්නකට. ඉතින් මේ ඔය කොහෙන්ද ඔයගොල්ලෝ? අපි ඔකේ වෙලාව හම්බන්තොට. හම්බන්තොට ජනතාව. හම්බන්තොට ජනතාව. ගාල්ලේ. කොහොමද ගාල්ලේ සෙනග? ගාල්ල මාතර තංගල්ල. ඉතින් ඒ තුනම එකට තිබ්බා. සෙනග කියන එකේ කියලා වැඩක් නැහැ. මම යනවා හතර වටේ. යනකොට මට පුදුම හිතෙනවා මේ සෙනගෙන්නේ මොනවද දීලාද කියලා. දැන් ඔයගලන්ට මොකද දුන්නේත් නැහැ. බස් එකට සල්ලි ටිකට් අරගෙන බස් එක එකතු කරලා මුදල් ඔව් තමන්ගේ සල්ලි විදන් කරගෙන. පේනව නේද?
මේක තමයි වෙනස. මොකද්ද කිව්වේ? නිකන් දෙන ක්‍රමය වෙනස් කරන්න අපි ආවා. නිකන් දෙන ක්‍රමය දුප්පත් මිනිස්සුන්ට කරගන්න බැරි මිනිස්සුන්ට සහනාධාර දෙන්න ඕන. සහනාධාර කියන්නේ මාළුවෙකුට අර බඩගින්න මිනිහෙකුට මාළුවෙක් දීලා හරියන්නේ නැහැ. බිලිපිත්තක් දෙන්න ඕන. සංවර්ධන නිලධාරීන්ගෙන් කිසිම වැඩක් අරගෙන නැහැ කියන එක අපි දන්නවා. මොකද මේනම් සංවර්ධනයක් තියෙන්න බෑ මේ රටේ. ඉතින් මේ එන අපි බලමු අහලා තවත් මේ මොකද සහෝදරයා කොයි බලාදෙන්ද? ගාල්ලින් ගාල්ල කට්ටිය වැඩි වගේ. කුරුණෑගල කුරුණෑගල ජොන්ස්ටන්ගේ ආසනේ අප්පච්චිගේ ආසනේ සෙනග පේනව නේද? සංවර්ධන නිලධාරීන් ඒ වගේම රැකියාලාභී උපාධිධාරී සංගමය. මේ රැකියාලාභී උපාධිධාරීද සංවර්ධන නිලධාරී සංවර්ධන මාලිමාවට ජයවා මාලිමාවට ජයවා ජයවා කිය කිය එන්නේ. ඉතින් මෙහෙම එනකොට හරියට නිකන් මුහුද ගොඩ ගැලුවා වගේ එන්නේ. පොඩි සෙනගක් දෙන්නේ සුනාමියක් වගේ. යන තැන එහෙමයි දෙයනේ. යන තැන මෙහෙමයි. මම හතර වටේ යනවා. අපි යන්නේ අපේ සල්ලි වලින්. පක්ෂෙන් රුපියලක්වත් අපි ගන්නේ නැහැ. ඒක තමයි කැපකිරීම කියන්නේ. දැන් ඕගොල්ලෝ එනවා වගේ තමයි අපිත්. මේක ඔව් මේක අපි කරන්නේ අපේ පක්ෂෙන්. අපි වතුර වීදුරුවක් වතුර ගන්න බොනවා දෙන වතුර එක ගන්නවා. අපි කෑම පාර්සලයක්වත් කන්නේ. මේ සියලු දෙනාම එහෙම තමයි. රට වෙනස් කරන්න ඕන කියන එක එන්නේ එහෙමයි. හැබැයි සජීලගෙන් ආවනම් කන්න බොන්න දීලා රැට හවස වෙනකොට මේ මහත්තුරුන්ට අර ඇඟ කලබල කරවන තෙල්. ඔව් ඒ ඇඟ ඔව් පොලිම වැඩි පේනව නේද? අතුල් කරන්න බෑ. ඒ ඇඟ කලබල කරනේවත් දෙනවා. මේකේ මුකුත් දෙන්නේ නැහැ. ඉතින් බොහොම සිනාමුසු මූණෙන් රට වෙනස් කරන්න ඕන කියන හැඟීමෙන් තමයි මේ සියලු දෙනාම එක මිටට ගැහණු අපි එක මිටට එනවා වගේ තමයි මේ ගැහණු පිරිමි සංවර්ධන නිලධාරීන් රැකියා ලාභී උපාධිධාරීන් මේගොල්ලන්ගේ පත්වීම් පිළිබඳවත් ලොකු ගැටලු තිබුණා. ඒ ඔක්කොම ගැටලු මේ නව රජය යටතේ මාලිමාවක් රජය යටතේ අනුර කුමාර දිසානායක ජනාධිපති වුණාට පස්සේ ආණ්ඩුව විසිරුවලා මේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳනවා. ඔව් කොහෙන්දයි කොහෙද ඉන්නේ? අම්බලන්තොට. ආ කිට්ටුව තමයි හම්බන්තොට කිට්ටුව. අම්බලන්තොට හම්බන්තොට හැම තොටකින්ම එන්නේ නැවුනගින්න මාලිමාවට. ඉතින් මේ මිස් කොහෙන්ද? තංගල් අම්මක් ඒ පැත්ත තමයි ඔක්කොල ඉන්නේ. තංගල්ලේ කාල්ටන් එක කිට්ටුව. අගුණකොළ පැලස්ස. ඔව් හම්බන්තොට ඉඳලා තමයි හම්බන්තොටත් වෙනස් වෙලා හැම තැනම වෙනස් වෙලා. අපේ හාමුදුරු නමකුත් එනවා සුපේක්ෂල ශික්ෂාකාමී මහා සංඝරත්නයේ අවසරයි හාමුදුරනේ. ඔව් ඉතින් පේනවනේ දෙන ජනතාව ඉදාම සිනාමුසු මූණකින් රට වෙනස් කරන්න ඕන කියන තැන ඉඳලා තමයි මේ ඇදෙන්නේ ජන ගඟ ඇදෙන්නේ. මාත්මයා සංවර්ධන නිලධාරී කෙනෙක්ද? සංවර්ධන උපාධිධාරී ගුරුවරු නැද්ද මෙතන? සංවර්ධනධාරීනේ ආ මෙතන ඉන්නේ. සංවර්ධනධාරී විශාල ප්‍රමාණයක් එනවා. ඔයි මිස් කොහෙන්ද? දම්පහ. අම්මා දම්පහ ගුවම හරි බයයි. කප්පම් බඩාලා මිරිස් කුඩ්ඩල ඉන්න නගරේ. ඔය සහෝදර හම්බන්තොට. හම්බන්තොටින් තමයි ඉතින් හම්බන්තොටින් තමයි අනවශ්‍ය දේවල් කරේ. වරායවල් හැදුවා, එයාපෝට් හැදුවා, කිසි වැඩක් නැහැ. තව සම්මන්ත්‍රණ ශාලා හැදුවා, ක්‍රිකට් ක්‍රීඩාංගණ හැදුවා. අපේ සල්ලි අපොයි සල්ලි කියන්න වෙන්නා තියෙන අපිට ඒ තරමට. කිව්වා අහුවේ නැහැ. බලෙන් හැදුවා රාජපක්ෂලා. බලෙන් හැදුවා එච්චරයි. ඒ කියන්නේ ප්‍රමුඛතා ලයිස්ට්ේ වැඩපිළිවෙලක් තියෙනවා සංවර්ධන නිලධාරීන්ට. ඒක තේරෙනවා. ඒවා ඔක්කොම කාබාසිනිය කළා. උන්ට ඕන දේවල් ටික තමයි උන් කරේ. ඒ කියන්නේ කොමිස් කුට්ටියට තමයි උන් කරේ. ඉතින් හැබැයි එනවා චන්ද කාලෙට මුන්. ඔව් චන්ද කාලෙට ඇවිල්ලා හාල් මලු බෙදලා බඩු මලු බෙදලා ගෙදර ඉන්න ආච්චිවත් ඉඹල තමයි මුන් යන්නේ. ගල් කාලෙට
ලැත් පෝච්චියට චන්දය දුන්නාම අපිට තමයි හැමදාමත් කෙලවීම. ඉති ඒ ඔක්කොම මේ සංවර්ධ නිලධාරීන්ට හරියන්නේ. සංවර්ධ නිලධාරීන් කියන්නේ සෑහෙන උගත් පිරිසක්. රැකියා විරීත උපාධාරුණුත් ඉන්නවා මෙතන. මෙන්න එන්නේ රැකියාලාභී උපාධිධාරීන් හා සංවර්ධන නිලධාරීන් පුරුදු පිටින් එනවා. මෙන්න ඡන්ද ප්‍රතිඵලේ, තපල් ඡන්ද ප්‍රතිඵලේ. මේ පේන්න තියෙනව නේද ඔයගලන්ට? මෙන්න පේන්න තියෙනවා, මෙන්න පේන්න තියෙනවා. මේ තියෙන්නේ ජාතික සමුළුව, 2021 ජාතික සමුළුව, 24 ජාතික සමුළුව. ඉතින් මේ පේනවා නේද? අටුවා ටීකා ඕනේ. මෙන්න මෙන්න ඡන්ද ප්‍රතිඵලේ. ඉතින් මේ ජනතා විමුක්ති පෙරමුණේ නිවැරදි දිශාව තීරණය කළා. ඒ ගර්භාෂයෙන් ඉපදිලා නිවැරදි නායකත්වයට පත් කරලා අද වෙනකොට හරිනි සහෝදරිලා වගේ කට්ටි ඇවිල්ලා නිවැරදි දිශාවට යනවා, මාලිමාව දිශාවට යනවා. මේක වෙනස් කරන්න නම් අර පරණ වමේ ඒවත් එක්ක නව ආකාරයකට බලන ගවේෂණාත්මක බැල්මකින් තමයි රට වෙනස් කරන්න ඕන. එහෙම තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පුනරුදයක් ගොඩනැගීමට නව ජවයකින් තමයි මේ ඇදෙන්නේ සෙනග. මොකද සියලු සේවකයන්ට රුපියල් 20,000ක වැටුප් හෝ දීමනාවක් ලබා දිය යුතුයි. ඒක අවැය යෝජනා වලින් ක්‍රියාත්මක වෙච්ච දෙයක්. ඒ නිසායි අපි කියන්නේ මේ ඒ දේ යථාර්ථයක් බවට පත් කරගන්න නම් ඔබ මාලිමාව යටතේ ඡන්දේ පාවිච්චි කරන්න ඕනයි. මේ කොයි පලාදෙන්ද? කොයින්ද සහෝදරයා? කෑගල්ල. අම්මා කෑගල්ල ඉන්නවා මරු බඩුවක්. පෝරහංගල දීච් එක. ඉතින් එහෙම සරදියෙලා පෝරහංගල හිටිය සංවර්ධන නිලධාරීන් දෙන පෝර වලින් තමයි මුන් කෙලිය සංවර්ධන නිලධාරීන්ට. ඔව්, කරගන්න දෙයක් නැති වුණා, කරගන්න දෙයක් නැති වුණා. මම දැන් ඇතුළටත් යන්න ඕන. ඉතින් බලන්නකෝ ඉන සෙනග, අපි අංක බලන්න ඇතුළට. සෙනග කන්දරාවක් ගේන්න බෑ. ඔගොල්ලෝ දන්නව මේ වෙනකොටත් පක්ෂ කියන ඒවා. දැන් බලන්නකෝ, දැන් රනිල්ට දිනන්න බෑ කියනක ඕන කෙනෙක් දන්නව. රනිල්ට ආධාර හම්බ වෙන්නෙත් නෑ. රුපියලක් රනිල්ට හම්බ වෙන්නේ නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නවත් හම්බ වෙන්නේ නැහැ. රනිල් තුන්වෙනි තැන කියලා දන්නවා. සමගි ජන බලවේගයේ පුතානෝටත් ලොකු අරුබුදයකට මුණ ගිහිල්ලා තියෙනවා. විශාල ගැප් එකකින් දිනන නිසා කවුද මේ පෝෂක රටක් ලස්සන ජීවිතයක් ගත කරන පුනරුදය විශාල ඡන්ද සංඛ්‍යාවකින් අනුර දිසා නායක වැඩි ඡන්ද කියන මාලිමාවට කෝටියයි කියන්නේ. ඒ කෝටිය කිට්ටු වෙන්නම ගන්නවා. කෝටිය ගන්න නිසා තමයි අනිකුත් ව්‍යාපාරිකයෝ දැන් ඉතින් නැහැ. දැන් අද බැලුවොත් අද රැස්වීම් කීයක් ගන්නවද? දැන් හවස තව රැස්වීමක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා රක්මලාන තියෙනවා, මොරටුව තියෙනවා. අන්ර සහෝදරයාට දවසකට රැස්වීම් 5-6ක් අමතනවා. රැස්වීම් මේ වෙනකොට 45-50ක් අමතලා තියෙනවා. හැබැයි සජිත් කීයද අමතලා තියෙන්නේ? සජිත් අන්න ඒක තමයි ඇත්ත. විශාල වශයෙන් මම මාර සිද්ධියක් වුණානේ. මොකද 2015 යහපාලන කාලේ මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත් කරාම පොළොන්නරුවේ තිබ්බ දැවැන්ත මීටින් එකක්, යහපාලන මීටින් එකක්. ඒ මීටින් එකට මමත් ගියා. මෙහෙ ඉඳලා ගියේ. අපි කොළඹෙන් ගියා ගොඩක්. හැබැයි එදා ඊයේ තීච්ච මීටින් එකට කොළඹෙන් ගියේ මම විතරයි. මාධ්‍යංශයෙන් ඉතින් කට්ටිය ගියා. නමුත් ඒ සෙනග එදා මෛත්‍රීපාල වෙලක් අයින තිබ්බ මීටින් එකට වඩා අර ඩඩ්ලි සිරිසේනගේ හෝටලේට හැපැත්ත තිබ්බ මීටින් එකට වඩා දෙගුණකින් සෙනග වැඩි. ඒ පොළොන්නරුවේ ජනතාව. ඉතින් පොළොන්නරුවෙන් ආවනම් පොළොන්නරුවේ ඕගලන්ට එන්නේ අන්තිමට පොළොන්නරුවේ වෙලේ. ඔයාට ඉන්නේ වෙලේ මීටින් එක දිපට වෙලේ පබ්බේකට වෙලා තමයි කියන්නේ. හිටන්ට නඩු 60යි. හිටල්ලා කියපු දේවල්, හොරු වල්ලනවා කියපු දේවල් අන්තිමට රාජපක්ෂලගේ යටතේ රාජපක්ෂල වලේ ඉන්නවා කිව්වේ. රාජපක්ෂල දින්නොත් ඉන්න වෙන්නේ අඩි 6ක් යටේ කිව්වා. එහෙම කියපු කටින් එහෙම කියලා මුංග මේ දේශපාලඥංග විශ්වාස දෙන්න බෑ. උන් දඩුවන් දෙන්නේ නෑ. මුංගේ හොරකම් කරන්නේව අල්ලන්නේ නැහැ කියන කකුලන ශස්ත්‍රදක්ෂේ පැහැදිලි. හිටන් අන්තිමට මොකද කරේ? අර රාජපක්ෂ හොරා කියපු එකව අගමැති කරා. ඒ තත්ත්වෙටම පත් වුණා. ඉතින් ඒක නමයි. හැබැයි පුතානෝගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවද කොයි තැනකවත් හොරුන්ට දඬුවම් දෙනවයි කියලා? මහා ධනය හොයාගන්න විදිය කිව්වා. මේ කෝටි ගණන් අරක්කු බදු වංචා කරලා තියෙනවා. පුතානෝගේ ගාව ඉන්න කට්ටිය ඉන්නවනේදී ඒ කට්ටියගේ තියෙන බදු වංචා කරලා දයා ගමගේ කියන ලස්සන කතාවක්. දයා ගමගේ පොල්ල තියලා නැහැ කියනවා. දයා අපරල්ස් කියන පොල්ල තියලා තියෙන්නේ. ඉතින් එවැනි කතා කියන දයා ගමගේ ළඟ තියාගෙන සජිත් ඔයා කොහොමද රට කරන්නේ?
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන රට දියුණු කරන හිදී කබීර්ලා ඒවගේම හර්ෂලා ඉරාන්ලා හිටියන ඔතන මහාර දිගේකනත් හිටියන්නේ. ඉතින් අපේ ඒ මනුෂ්‍ය ඔක්කොමල ඉඳලා කරගන්න බැරුණානේ බැරුණානේ. ඉතින් අපි කියන ඔයාට ඒ කට්ටිය ඉඳලා තමයි 2005 රට බංගලොත් කරේ. ඉතින් ඔච්චර දැනුමත් තියෙන පාටලි ඔයත් හිටියනේ පාටලියෝගේ පාටලි ඉඳලා ඒ කාලේ සංවර්ධන වේගයේ අඩාල කරානේ. එතකොට හර්ෂගෙන් මම ওই ප්‍රශ්නේ අහුවාම හර්ෂට කට උත්තර ලැබුණා. හර්ෂගෙන් දැනුත් තාන ඕන කෙනකින් අහන්න හර්ෂ ඔයා ඉඳලා රට හැදුවේ නැහැ. රට හැදුවේ නැහැ. රට බංකොලොත් කරේ ඕගොල්ලෝ ඉඳලායි කියන එක මම අහුවා. ඒ නිසා කියන්නේ මේ JVP නෙමෙයි මේ ජාතික ජනබල වේගය. ජාතික ජනබල වේගය කියන්නේ අලුත් රටක් හොයසක් රටක් හදන නව ආකාරයට බලන ගවේෂණාත්මක බැල්මක් තියෙන අනුර දිසානායකගේ පක්ෂ තමයි මේ. ඉතින් එහෙනම් ඉතින් අද විශාල වශයෙන් එනවා මේ විශාල වශයෙන් එනවා කොයි පළාතින් දාවේ බිබිලේ ඉතින් කිව්වම බිබිලේ දොඩම් කර්මාන්තය දොඩම් හදන එක දොඩම් නෑ බිබිලේ දැන් දොඩම් වලට කෙලවෙලා තියෙන්නේ දොඩම් කෙලවෙලා තියෙන්නේ දඩින් බිඩින් දොඩම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වෙටම අද පත් වෙලා තියෙනවා. ඉතින් අපිට තමයි මෙච්චර මේ ඊරෑ 12ට ඉඳලා ඉන්නේ. දැන් මේ ආවේ බිබිලේ කියන්නේ මොණ්ඩාලේ මොණ්ඩරාගල දිස්ත්‍රික්කේ තමයි කියන්නේ. ඒ කර්මාන්ත ඔක්කොම විනාශ කරානේ උක්කර්මාන්ත ඔක්කොම විනාශ කළා මුඩු බිම්බවට පත් කළා තියෙනවා බිබිලේ. ඉතින් අපි වගා බිමක් හරියට කරන්න කොහොමද කියලා කියද්දී කුෂිකර්ම ප්‍රතිපත්තිය තියෙනවා. කුෂිකර්මයට කොහොමද ආධාර දෙන්නේ කියන එක තියෙනවා. ඒ සියලු දේවල් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. රයිට් එහෙනම් ජය වේවා.